ඇරිසෝනා ප්‍රාන්තයේ සැන්ටන් එන්නේ ජීවත් වන ජෙසිකා හට දිනක් තම නිවසේ දොරට කවුරුන් හෝ තට්ටු කරන හඬ ඇහුණා. එහිදී ඇය දොර විවර කර බලන විට දොර ගාව හිටගෙන හිටියේ ජෙසිකාගේ අසල්වැසි නිවසේ වයස අවුරුදු 5ක පුංචි පිරිමි ළමයා වන සැල් සිකාලිස් නැමැති දරුවායි. වැඩිහිටියෙකු හෝ නොමැතිව තම නිවසට තනිව ආ මේ පිරිමි දරුවා ගැන ඇයට පුදුම හිතුණා විතරක් නෙමෙයි, ඔහුගේ අතෙහි කුමක් හෝ අසාමාන්‍ය දෙයක් තිබෙන බවත් ඇය දුටුවා. මුලදී ජෙසිකා හිතුවේ ඒ බෝනික්කෙකු බව වුණත් අනතුරුව දැනගත්තා ඒ සිකාලිස්ගේ මාස දෙකක් වයසති පුංචි සොහොයුරිය බව. අනතුරුව කතාබහ කරන විට පුංචි පිරිමි ළමයා ජෙසිකා හට මෙසේ පවසා තිබුණා, මගේ අම්ම නානකාමරේදී මැරුණා, ඔයාට අපිව බලාගන්න පුළුවන්ද කියලා. නොදැනුවත් කමට හෝ මේ දරුවා එසේ පැවසූ විට ජෙසිකා දැනගත්තා බරපතල කුමක් හෝ දෙයක් සිදු වී ඇති බව. එම නිසා ඇය වහාම හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබා දී ඔවුන්ව වහාම ගෙන්වා ගනු ලැබුවා. සිකාලිස් කියූ විලසටම ඔහුගේ නිවසට ගොස් බලන විට දැක ගැනීමට ලැබුණේ මව මියගොස් නොමැති බවත්, ඇය නානකාමරය තුළ ඇති නාන බේසම තුළ සිහිසුන්ව ඇද වැටී සිටින බවයි. නමුත් හැම දෙනාගේම මවිතයට කාරණාව වූයේ මේ පුංචි පිරිමි දරුවාගේ හැසිරීමයි. ඒ ගැන සිකාලිස් අදහස් දක්වා තිබුණ ආකාරයට තම මව මියගිය බව සිතූ ඔහු තේරුම් ගත්තා තමන්ට උපකාර අවශ්‍ය බව. ඒ අනුව ඔහු තම මාස දෙකක් වයසිත පුංචි නැගණියව බ්ලැන්කට්ටුවක ඔතා ඇයට උණුසුම හා ආරක්ෂාව අවශ්‍ය නිසා තම නැගණියව ජෙසිකාගේ නිවසට රැගෙන ගොස් තිබෙනවා. ඉතින් ඇත්තටම ඒ මොහොතේදී මේ පුංචි පිරිමි ළමයා මේ දේ නොකරා නම් සමහර විට අවසානයේ මීට වඩා බිහිසුණු වන්නට ඉඩ තිබුණා. අනතුරුව සිකාලිස්ගේ මව මාධ්‍යයට කියා තිබුණේ, අවංකවම මගේ පුතා මගේ ජීවිතේ බේරුවා, මොකද තව ප්‍රමාද වුණා නම් මාව ගිලෙන්නත් ඉඩ තිබුණා. මේ පුංචි පුතාගේ වීරකම නිසාම ඔහුව ගිනි නිවන බටයකු ලෙසට නම් කරන ලද අතර විශේෂ සහතිකයක් සහ හිස්වැසුමක්ද පිරිනැමුණා. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.